අද මේ වීඩියෝ එකෙන් මාත් එක්ක ඔයගලුවන් ජොබ් ඉන්ටර්විව් එකකට යමු. ඊට පස්සේ වැලන්ටයින් ෂොපින් ඊළඟට අපි ගත්ත කේක් ෆ්ලේවර්ස් වල ලේස් මාස 30 ට්‍රයි කරන මගේ ස්කින් කෙයාර් රුටින් එක. හයි, මගේ නම ශාරා. වෙල්කම් ටු මයි YouTube channel. කැනඩාවේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට හැබැයි දැන් නම් මම ජොබ් එකක් හොයන වර්ක් පර්මිට් හෝල්ඩර් කෙනෙක්. මේ ඉන්නේ උදේම වැඩ පටන් ගන්න ඩරන්. අද ගෙදර තේ හදන්නවත් බර නැති නිසා ඩරන් අද එළියෙන් කෝෆි එකක් ගෙනලා දුන්න මට. මම දැන් ඉක්මනට මගේ මේ බ්‍රෙක්ෆාස්ට් සෑන්ඩ්විච් එකක් ට්‍රයි කරලා අපි ඩරන්ගේ සෑන්ඩ්විච් එකනුත් ටිකක් කාලා බලමු. ඒක ට්‍රයි කළා මම ඉක්මනට ලෑස්ති වෙන්න ඕනේ මං වලට කිව්වා වගේ. ෆයිනලි මං ජොබ්ස් 271කට දැන් දාලා තියෙන එක මට හම්බුණා හැමිල්ටන් වල තියෙන හෙල්ත් කේ ඔෆිස් එකක ඉන්ටර්වයුව එකක්. මේක ඊයේ තමයි මට කන්ෆර්ම් වුණේ. අද මට නාන්නත් කම්මැලි හින්දා මම ඩ්‍රයි ෂැම්පු යූස් කළා කොණ්ඩේ පොඩ්ඩක්. ඊට පස්සේ ස්ට්‍රේට් කරගත්ත පොඩ්ඩක් පිළිවෙලකට යන්න. මගේ ඉන්ටර්වයුව ලොකේෂන් එක තියෙන ගෙදර ඉඳලා මම බස් එක යනවා නම් පැය භාගයක් දුරින්. ඒ දැරන් මට කැබ් එකක් දාලා දුන්නේ. ඒ හින්දා මම හරිම සතුටෙන්. ඇත්තටම මම රෙසමේ එකේ ලියලා තිබිච්ච දේවල් උත් මට මතක නැහැ. මොකද එච්චරට මම අප්ලයි කරලා ඊයේ තමයි මට කන්ෆර්මේෂන් එක හම්බුනේ අද ඉන්ටර්වයුව එකක් කරන්න පුළුවන් කියලා. මං ඇවිල්ලා තියෙන ස්ටෝනි ක්‍රික් වල තියෙන හෙල්ත් කේ ඔෆිස් එකකට. දැන් මගේ ඉන්ටර්වියුව එක ඉවරයි. මම මේ ගැන පොඩ්ඩක් විස්තර ඔයාලට කියන්නම්. මම බස් එකෙන්කන් ඉන්නකල් අපි පොඩ්ඩක් පාර පැනලා වටේ බලබල යමු. මම හැමිල්ටන් වල එහෙම රෝන් ගාලා තිබ්බට ස්ටෝනි ක්‍රික් වල මේ පැත්තෙන් නම් කලින් ඇවිල්ලා නැහැ. හරිම ලස්සන පැත්තක්. මම මගේ ජොබ් ඇප්ලිකේෂන් ස්ට්‍රැටජි එක පොඩ්ඩක් වෙනස් කරා. මොකද කලින් මම මුළු GTA ඒරියා එකේම තිබ්බ ටෙක් ජොබ්ස් වලට අප්ලයි කරානේ. දැන් මම හැමිල්ටන් සිට එක ඇතුලේ තියෙන ඔක්කොම ජොබ්ස් වලට වගේ අප්ලයි කරා. මට පොඩ්ඩක් විතර ගැලපෙන මත් හෙල්ත් කෑ ප්‍රෝග්‍රම් එකකින් හෙල්ත් කෑ බෑක්ග්‍රවුන්ඩ් එකකින් එනෙක් කෙනෙක්ට තියෙන චාන්ස් එක වැඩි මං වගේ කෙනෙක්ට වඩා. මොකද මගේ තියෙන්නේ වෙනම බෑක්ග්‍රවුන්ඩ් එකක් නිසා. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. මම TikTok එකේ හරි කොහේ හරි දැක්ක තව ඇප්ලිකන්ට්ස් ලා ඉන්නවා කියලා කිව්වොත් ඒ කියන්නේ ඉන්ටර්වයුව එක හරි ගියේ නැහැ කියන එක කියලා. මං හරියටම දන්නේ නැහැ. හැබැයි ඒක නිසා තමයි මට කිසිම ෂුවර් එකක් නැත්තේ මේ ජොබ් එක ගැන. මං ඉතින් ඕවා ගැන කොහොම හරි හිත හිත ආවා. මේක මට වන් බස් රයිඩ් මං ඔලට කිව්වා වගේ. මම වෙන සීකින් ඇවිල්ලා මම බහින්න ඕන හෝල්ට් එකට කලින් බෙල්ලෙක් ගෑවා. හැමෝම බලාගෙන ඉඳි මම බැස්සල එච්චු දෙංගිති ඉතුරු ටික මම ඇවිදගෙන යන්න ඕන. අපි හිතුවා මං හිතුවා දැන් මං ඔල්රෙඩි එලියට යන ඇඳගත්ත හින්දා ආයෙ ගෙදර ගිහලා ඇඳුම් මාරු කළා. හවස අපි ෂොපින් යන්න හිටියේ. ආයෙත් එහෙම යන්න බෑ කියලා හිඳ දැන් මේක මම යන්න ලෑස්ති වෙනවා. අපි බලමු ගෙදර ගිහලා ඩැලන් රෙඩි වෙලාද කියලා. මොනවත් අපි දැන් ෂොපින් යන්න ඕනවත් එක්ක යන්න. අපි දෙන දැන් සති තුනකින් විතර ග්‍රොසරි ෂොපින් කරලා නැහැ. ඒක මම ඔයාලට උදේ කිව්වේ ගෙදර අපිට තේ හදා ගන්නවත් බඩු නැහැ කියලා. කොහොම හරි මේ දේවල් ගැන ඉන්ටර්වයුව එක ගැන හිත හිත ඇවිල්ලා මට ආයෙත් පාර වැරදුනා. මං හෙන රෝමක් ගාලා තමයි ගෙදර ගියේ. දැන් ඉතින් අපි දෙන්න as usual අපේ ග්‍රොසරි රන් එක කරන්න තමයි හදන්නේ. මං ඔයාලව හැම වෙලාවෙම එක්කන් යන තැනකට. යන ගමන් ඉතින් අපි දෙන්න හරිම සීරියස් කතාවක් දාගෙන ගියේ මේ හිතෙන ජොබ් ඔපචුනිටීස් කම්පිටිෂන් මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. සමහර කාලවලට මේක අලුත් චැලෙන්ජ් එකක් කියලා මම ෆේස් කරත් ඉඳලා හිටලා හරිම අප්සෙට් යන ගොඩක් ඩවුන් වෙන ලෙවල් තියෙනවා. කලාවට ගෙදරින් එළියට ගියාම මෙහෙම ෂොපින් ගියත් ඒක මූඩ් එක වෙනස් වෙන හොඳ හේතුව. ඉතින් මං හිතුවා මම මූඩ් එක ෆික්ස් කරන්න යන ගමන් අපි මේ ෂොපින් යන ගමන් ඔයාලවත් එක්කන් යන්නම් කියලා මේ ඩොලර් ස්ටෝ එකේ තියෙන වැලන්ටයින් ඩෙකෝ වැලන්ටයින් චොක්ලට්ස් මොනවද තියෙන්නේ බලන්න. හරිම වැලන්ටයිනි ස්ටෆ් ගොඩාක් ඇවිල්ලා තියෙනවා මේ ඩොලරාමා එක. මට මොනා හරි ගන්නත් ආසයි. ඇතර මට ඕනේ දේකුත් නැහැ. ඒනට අපි බලමු මොනා හරි කියුට් කියුට් දේවල් තියෙනවද කියලා. ඩොලරාමා එකේ කිසිම දෙයක් $1 වලට නම් හොයාගන්නේ නැහැ. මට හම්බෙලා තියෙන අඩු මේවා $150-$175 වගේ. බලමු මොනාරි මටත් අරගෙන යන දෙයක් තියෙනවද කියලා. මේ අයිස් ට්‍රේක හරිම කියුට්. මේක ගන්න හිතාගෙන ඉද්දි මට හම්බුණා ඊටත් වඩා වෙන මේ කියුට්ම කියුට් මිනි හාර්ට්ස් තියෙන එකක්. වැඩි කවුරුත් අලල නෑ කියලා හිතලා අස තියෙන එකක් මම තෝරලා ගත්තේ. ඒනට දැන් මට මේ ගෙදර ගිහලා ක්ලීන් කරන්න වෙනවා හොඳට. ඩොලරාමා එකේ තින් හැම ඩේ එකකටම හැම ෆෙස්ටිවල් එකටම මේ වගේ අනම්මනම් කියුට් බඩු අනිවාර්යෙන්ම ඒගොල්ලෝ දාලා තියෙනවා. මේ පාර වැලන්ටයින්ස් ඩේක අපි දෙන්නට හරියට සෙලිබ්‍රේට් කරන්න වෙන්නේ නැහැ. මොකද අපි දෙන්න දැන් මූව් වෙන්න ප්ලෑන් කරන නිසා. ගිය පාර වැලන්ටයින්ස් ඩේ එකත් මට සෙලිබ්‍රේට් කරන්න බැරි වුණා. හෝප්ෆුලි නෙක්ස්ට් ඉයර් කවත් අපි බලමු මොකක් හරි ස්පෙෂල් දෙයක් කරන්න. තව අපි බලමු මොනවද තියෙන්නේ කියලා.
මම මාරම කැමති කියුත් ස්ටේෂන් රිවල්ට ඒනට මටේ වරගෙන කරන්න දෙකුත් නෑ. මේ තියෙන්නේ වැලන්ටයින්ස් කාඩ්ස්. අයෝ මං ඉස්කලන කාලේ මේ වගේ දේවල් මුකුත් තිබ්බේ නෑනේ. මට හැමෝටම බෙද බෙද යන්න තිබ්බා. මේ බලන්න තව ඒවා තියෙනවා මාරම කියුට්. මම ටීනේජර් කෙනෙක් කාලේ මම පොඩි කාලේ මට ඉතින් මේ වගේ ඒවාට ඇක්සස් තිබ්බේ නෑ. එහෙනම් දැම්මට මේ වගේ දේ දැක්කම අනිවාර්යයෙන් මොන හරි ගන්න හිතෙනවා. ඒක මං ගොඩක් කලකට අරන් ගිහලා ගෙදර නිකන් දාලා තියෙනවා විතරයි. ඒනොට මට දැක්කම ගන්න හරිම ආසයි. මට මතකයි ඉස්කෝල යන දවස්වල නම් ෆෙබ්‍රුවරි 14th කියන්නේ අනිවාර්යෙන් අපේ බෑග්ස් චෙක් කරනවා, සපත්තු ඔක්කොම චෙක් කරනවා. අපි බලන ඩොලරාම එකේ තියෙන චූටි වැලන්ටයින් ෂෝට්ස්. ඉබ්බා ඒගොල්ලන්ගේ හાર્ට් ටයිඩ් ග්ලාසස් හරිම කියුට්. මට ගන්නත් ආසයි. ඒනොට ඉතින් මට ඇස් දෙක පේන්නේ නැහැනේ, මගේ කණ්ණාඩි දෙක නැත, ඒ හින්දා අරගෙන වැඩක් නැහැ. මේ වගේ කලෙක්ෂන් එකකට මට ඉස්කරන්න කාලේ ඇක්සස් තිබ්බනම් ඉතින් මගේ බෑග්ස් චෙක් කරලා ඔක්කොම බඩු ටික අහු වෙනවා. මොකද මේවා ඉස්කෝලේට ප්‍රොහිබිටඩ් නේ, හાર્ට් එකක් ඇඳලා තිබ්බත් වැලන්ටයින්ස් ඩේ දවසේ නම් ඒක ලොකු ප්‍රශ්නයක්. තාමත් ෆෙබ්‍රුවරි 14th ළඟුණාම ඉස්කෝලේ එහෙමද ප්‍රිෆෙක්ට්ස් ඔක්කොම බෑග් චෙක් කරනවද මට කියන්න ඕගලන් කමෙන්ට් සෙක්ෂන් එකේ. තව අපි බලාගෙන යමු මොනවද තියෙන්නේ කියලා. ෆේස් ස්ටිකර්ස් තියෙනවා. මෙතන තියෙන අපිට ටික්ටක් ටෝ ප්ලේ කරන්න පුළුවන් සම්පූර්ණයෙන්ම හාර්ට්ස් වලින්. ඊළඟට මම දැක්ක හරිම කියුට් හෙයා ක්ලිප්ස් දෙකක්. මේක නම් මට මාරම ආසිතන ගන්න. මම දැක්ක ඒ දෙක රෙඩ් වලින් තියෙනවා. ඒ රෙඩ් ක්ලිප්ස් ටික මම අරගත්තා ඩොලරාම එකෙන්. ඒ වගේ අනම්මනම් ගත්තට චොක්ලට්ස් වගේ දේවල් නම් මට ගන්න බයයි. ඒ හින්දා ඩැරන්ට මේක ගන්න ඕන වුණත් මං කියව එපා කියලා. එක ෂෙල්ෆ් එකක් සම්පූර්ණයෙන්ම පිරලා තිබ්බ චුටි චුටි වැලන්ටයින් චොක්ලට් අයිටම්ස් වලින්. දැන් අපි යමු ඩොලරාම එකෙන්. දැන් අපි යමු අපි ගෙදරින් එළියට ආපු වැඩේ ඇත්තටම කරන්න. ග්‍රොසරි බඩු ටිකක් ගන්න තමයි දැන් යන්න හදන්නේ. ඉස්සලම අපි ගියා ෆෘට් සෙක්ෂන් එකට. දූරියන් තියෙනවා හැම ජාතිම ට්‍රොපිකල් ෆෘට්ස් නම් ගන්න පුළුවන් මෙතනින්. සමහර ෆෘට්ස් නම් ටිකක් ගන්න මොකද හැමතැනම මේවා හොයාගන්නත් නැති හින්දා. අපිට හිතන මෙතනින් බොන්න පොල් ගෙඩි දෙකක් ගමු කියලා. ඒක සෑහෙන රැප් කරලා ස්ට්‍රෝ එකක් දාලා එක එක දේවල් කරලා තිබ්බේ. අපි ගෙදර අරන් ගිහලා බලමු මේක බොන්න පුළුවන්ද රසයිද කියලා. මේක තායිලන්ඩ් පොල් ගෙඩි දෙකක්. අපි බලමු රසයිද කියලා මේක අරන් ගිහිල්ලා. අද අපි ආවේ අපේ ග්‍රොසරි රවුන්ඩ් එකටනේ. අපි මෙතනින් ඔක්කොම ෆ්‍රූට්ස් වෙජිස් ටික අරගෙන යනවා. සෑහෙන කාලෙකින් කාලා නැහැ කිවිස්. හින්ද අපි හිතුවා කිවි පැකට් එකකුයි නිවිතිය මිටියක් හම්බුණා. ගෝවා එක එක ජාතිය ගෝවා තියෙනවා මෙතන. තව අපි අරගෙන ආව පතෝල. මම දෙවෙනි පාරට පතෝල හදන්න හදන්නේ. හොඳ වෙලාවට අපි දෙන්නට මෙතන මේ සුපර් මාකට් එක තියෙන්නේ. ලංකාවේ එළවලු පළතුරු ඔක්කොම ටික අපිට හොයාගන්න පුළුවන්. ඔයාලට මතකයිද මේ චොකෝ පයි එක? මේක අපි පොඩි කාලේ කාලා තියෙනවා. ඊට පස්සේ මම ඩුබායි ගිය වෙලාවක එක පැකට් එකක් අරගෙන ආවිල්ලා ට්‍රයි කරා. මම දන්නේ ලංකාවේ දැන් තියෙනවද නැද්ද කියලා. මෙතන කොහමද තියෙනවා මේක ඒෂන් කඩයක්ින්ද එක එක ෆ්ලේවර්ස් වලින් ඒගොල්ලන්ගේ චොකෝ පයි. අපි මුලින් හිතුවේ මාචා ෆ්ලේවර් චොකෝ පයි එකක් ගන්න. හැබැයි ඒක රස කොහමද දන්නේ නැහැ. ඒ හින්දා ස්ට්‍රෝබෙරි ෆ්ලේවර්ඩ් එකක් මම ගත්තා. ඒක අනිවාර්යෙන් කන්න පුළුවන් නිසා. තව මම ඊයේ පළවෙනි පාරට දැක්ක මේගොල්ලෝ ගාව තියෙන දුරියන් කේක්. මොන වගේ ෆ්ලේවර් එකක්ද දන්නේ නැහැ. අපේ අම්මා නම් මාරම කැමති දුරියන් මම නම් කන්නේ නැහැ. එතනම තිබ්බා ෆ්ලේවර්ඩ් කිට් කැට් සේල් දාලා. මම හිතන එතන තිබ්බේ මාචා ෆ්ලේවර්ඩ් එකයි ඕට්ස් ෆ්ලේවර් එකයි. දැනන් මාරම කැමතිනේ මාචා වලට. ඒ හින්දා එයාට ඕන කියලා අපි ගත්ත මාචා ෆ්ලේවර්ඩ් කිට් කැට් එකකුත්. අපි මෙතන තියෙන සමහරක් ලෙවස් නම් අපි කලින් ට්‍රයි කරලා තියෙනවාට දැන් මාස ගානකින් අපි මුකුත්ම ස්නැක්ස් ට්‍රයි කරලා නැහැ. දෙන්නම ලෑන්ඩ් කරපු මුල දවසල කොහොමද දෙන්නටම උයන්න බැරි හින්දා අපි මාර අන්හෙල්දි විදියට අනම්මනම් කකා හිටි. ඊට පස්සේ දැන් ටික ටික උයන්න පුළුවන් නිසා අපි දෙන්න මාර ඉදිරියට ට්‍රයි කරනවා ගෙදර මූයල එක එකව කන්න. නිසා මං හිතන්නේ අපි මාස ගානකින් කාලා නැහැ මේ වගේ අනම්මනම් ස්නැක්ස්. ප්‍රින්ගල්ස් තියෙන කේක ෆ්ලේවර්ස් අපි මුලින් ලේස් ට්‍රයි කළා. ඊළඟට ප්‍රින්ගල්ස් ට්‍රයි කරමුද? ඉතින් අපි දෙන්න අපේ ග්‍රොසරි බඩු ටිකයි ස්නැකි ස්නැක්ස් ටිකයි අරගෙන දැන් චෙක් අවුට් වෙලා යන්න හදන්නේ. හැබැයි ගොඩක් බඩගිනි නිසා අපි හිතුවා එතන ටිමේකින් පොඩි ස්නැක් එකක් අරගෙන යමු කියලා. මේ තියෙන්නේ අද අපේ බස් ස්ටොප් එක. දැන් අපි දැන් ඉන්නේ හැමිල්ටන් ඩවුන් ටවුන් මැද තියෙන මේන් බස් ටර්මිනල් එක ළඟ. මෙතන ඉඳලා අපිට විනාඩි 15ක විතර බස් රයිඩ් එකක් තේනවා ගෙදර යන්න. එනට ඒ විනාඩි 15ක් ඉවසගෙන ඉන්න බෑ මාර බඩගිනි. මොකද අද දවසට අපි දෙන හරියට මුකුත් කාලා නැති හින්දා. ඔන්න දැන් ගෙදර ඇවිල්ලා තියෙන්නේ. ආපු ගම මන් ට්‍රයි කරා අපේ අරන් ආපු මේ කොකනට් ගෙඩිය ඇරලා බලන්න. මුලින් අපි දෙන හිතාගෙන හිටියේ මේක තැඹිලි වෙන්නේ නැති කියලා. මම විනාඩි 10ක් විතර මේක අරින්න ට්‍රයි කරා. ඒගොල්ලෝ ඉන්ස්ට්‍රක්ෂන්ස් ලියලා තිබ්බා ලේබල් එකේ. ඒක ඔක්කොම ෆලෝ කර එකක්වත් හරියන්නේ නැහැ. ඊට පස්සේ මම වීඩියෝ එකකුත් බැලුවා. ඊට පස්සේ ඩැරන් මාර්ගන ඇරලා බැලුවා.
අරගෙන බීර බැලුවම මේක නම් තැඹිලි නෙමෙයි මන් දන්නේ පොල්ද කියලා ඒක එච්චර හොඳ නැහැ. පස්සේ මං හදාගත්තා මගේ ෆේවරිට් ප්ලේන් ටී එක. මට මේක හොඳයි. මං අද මේක බොනවා. ඊට පස්සේ අපි ගෙනාපු බඩු ටික අන්පැක් කරන්න ගත්තා. ස්පෙෂලි එළවලු ෆ්‍රීස් කරන්න ඕනේ ඔය කරපිංචා වගේ ඒවා ටික. පළතුරු නම් අපි නිකන් ෆ්‍රිජ් එකට දාන්න පුළුවන්නේ. ඒ ටික දැන් දැම්මට පස්සේ මම ලිස්ට් එකක් ලියාගත්තා, පොඩි නෝට් එකක්. නැත්තම් ෆ්‍රිජ් එක ඇතුලේ තියෙනවා අමතක වෙන නිසා. මේ තියෙන මම ඩොලරාමා එකෙන් ගත්ත මගේ වැලන්ටයින් හැයා ක්ලිප්ස් දෙක. ඒ දෙකත් ගහගෙන අපි හිතුව පොඩ්ඩක් වෙලා ලීටලා ඉන්න. මොකද මේ යුනිට් එකේ අපි ඉන්න අන්තිම සති කීපය නිසා. ඊට පස්සේ මම වොෂ් එකක් දාලා එතකල් දැරන් පොඩ්ඩක් නිදාගත්තා. යා නිදාගෙන අතරේ මම අද ජොබ්ස් වලට ඇප්ලයි කරේ නෑ. හැබැයි මම ගැලපෙන ජොබ්ස් ටික සේව් කරගත්තා මට හෙට ඇප්ලයි කරන්න. මගේ ඩේලි රූටින් එකේ කොටසක් තමයි ජොබ්ස් හොය හොය සේව් කරගෙන ඇප්ලයි කරන එක. ඊට පස්සේ ඩැරන් නැගිටලා, ඔයාලට මතක නම් ඉස්සලම් පාර ඔයාලත් එක්ක හැදුවේ ඩැරන් 7 එක. දැන් එයා බටගාලික් 7 ප්‍රෝ වෙලා ඉන්නේ. අද පාස්ලි ට්විස්ට් එකක් එක්ක එයා හැදුවා ඩිනර්. ඒ අතරේ මං අපි ගෙනාපු එළවලු ටික හොදලා ෆ්‍රීස් කරන්න ප්‍රෙප් කරගත්තා. මට හම්බුණා මේ ෆිෂ් කරි පවුඩර් එක. මං ලංකාවෙන් ගෙනාපු එකක්. මම අද ෆිෂ් අරගෙන ආවේ මේක හදන්න ඕනේ හෙට. දැන් ඩැරන්ගේ ස්පෙෂල් ගාලික් බටර් 7 with parsley and garlic butter rice හදලා ඉවරයි. අද මගේ කන්ට්‍රිබියුෂන් එක මම මේ මයික්‍රෝවේව් එකේ තඹුකු බ්‍රොකලි ටික. මේ දවස්වල අපි දෙන්නා ටිකක් පරණ ටීවී සීරීස් එකක් බලන්න පටන් ගත්තා. දැන් කන ගමක් එක බලන්න ඕනේ මේ රසව රස ඩිනර් එකත් එක්ක. ඊට පස්සේ මම හාර්ට් ෂේප්ඩ් කොෆි අයිස් කියුබ්ස් හදන්න මේ ට්‍රේ එක ෆිල් කරගත්තා. දැන් මං ඉක්මනට මගේ නයිට් ටයිම් ස්කින් කෙයාර් රුටින් එක කරන්න හදන්නේ. මම දැන් මාසයක් විතර තිස්සේ මේක ට්‍රයි කරනවා. සමහර දවසට මට කරන්න කම්මැලි හින්දා සමහර දවසට මම මොයිස්චරයිසර් විතරයි ඇප්ලයි කරන්නේ. තාම මම මගේ ස්කින් එක රෙටිනෝල් වලට පුරුදු කරන ගමන් තියෙන්නේ. සෑන්ඩ්විච් මෙතඩ් එකකින් මම රෙටිනෝල් ඇප්ලයි කරන්නේ. ස්ටෙප්ස් පහක් තියෙනවා. ඉස්සලම් මම මූණ ක්ලෙන්ස් කරලා වෙට් මූණට තමයි මම ගන්නේ හයලරොනික් ඇසිඩ් එක. ඊට පස්සේ එක ගාලා එක ටක් ගාලා වේලුනාට පස්සේ රෙටිනෝල් ඇප්ලයි කරනවා. ඊළඟට මම යූස් කරනවා නයිසිනමයිඩ්. අන්තිම ස්ටෙප් එක තමයි මගේ සෙරාවේ මොයිස්චරයිසර් එක. දැන් මට තියෙන ඉක්මනටම මේ වීඩියෝ එක එඩිට් කරලා වොයිස් කරලා පෝස්ට් කරන්න. මං හිතනවා ඔයාලා එන්ජොයි කරයි කියලා. මං ඊළඟ වීඩියෝ එක ඉක්මනටම හම්බ වෙනවා. බයි බයි.